සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ඔබ හැමදෙනා මේ සවන් දෙමින් සිටින්නේ සිරු සමාජ සංගායනා උදෑසන ධර්ම දේශනාවට ඔබ හැමදෙනාම උදෑසන කාලේ මේ රූපවාහිනී අභියසට පැමිණිලා උදෙන්ම ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට ඉදුණු බණ පදයක් අහලා දවස පටන් ගැනීම තුලින් ඔබට මහත් ධර්ම ශක්තියක් මුළු ජීවිතේටම දවස පුරාවටම මේ ශක්තිය ධර්මයේ ශක්තිය ඔබේ ජීවිතයට ලැබෙනවා. ඒ අනුව තමයි මේ හිරු මාධ්‍ය ජාලය තුලින් හැමදාම උදෑසන කාලේ තථාගත ලෞතර බුදුරජාන් වහන්සේගේ සී සද්ධර්මය විසුරුවා හැරීම සිද්ධ කරන්නේ මහා ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තථාගත බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලබලා හතරවෙනි සතිය වෙනකොට සිදුවෙච්ච සුවිශේෂූ සිදුවීමක් පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙනද අප තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ පුරා සාරා සංකේය කල්පලක්ෂයක්ම පාරමී දම් පුරාගෙන ඇවිල්ලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපි සාමාන්‍යයෙන් මේ සාරා සංකේය කල්පලක්ෂයක් කියලා නිකන් අපි ප්‍රකාශ කරනකොට ඒක අපිට බරපතලක් අපිට තේරෙන අඩුයි සමහර වෙලාවට. නමුත් මේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පෙරුන්දම් පුරනවා කියලා කියන්නේ දසපාරමී ධර්මයන් පුරනවා කියලා කියන්නේ ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි අප්‍රමාණ දුක්ඛම් කටළු විඳගෙන ඇවිල්ලා ලබන්නා උසස් ප්‍රතිඵලයක් තමයි මේ ලෞතර බුද්ධත්වයේ ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුන්දම් පිරීම ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. එතකොට එදා ඒ බෝසතාන් වහන්සේ අපේ සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර බුදුරජාන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා. එදා ඒ නියත විවරණ ලබා ගන්න වෙලාවේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සතරපද ගාථාවක් දේශනා කළා නම් ඒ වෙලාව සුමේද තාපසයන් වහන්සේට සතරපද ගාථාවකින් දේශනාවක් කළා නම් ඒ මොහොතේම සියලු කෙලෙස් නැසා රහත් වීම සඳහා මහා පුණ්‍ය බලයක් තිබ්බා. බලන්න එදා ඒ සාරා සංකේ කල්පලක්ෂේ ආරම්භ වෙන මොහොතේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගන්න මොහොතේ බුද්ධත්වයේ ලබන්න පාරමී දම් පිරීම ආරම්භ කරන පළමිනිම අවස්ථාව නොවේ. ඊට එහා සොළසා සංකේ කල්පලක්ෂයක් වාප්‍රනිදාන මනෝප්‍රනිදාන වශයෙන් පෙරුන්දම් පුරාගෙන ආවේ. කොහොමද මේ වාප්‍රනිදාන මනෝප්‍රනිදාන කියන්නේ? වචනයෙන් ප්‍රකාශ කර කර හිතින් හිත හිතමා ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා සොළසා සංකේ කල්පලක්ෂයක් පෙරුන්දම් පුරාගෙන ආවා. ඒ කියන්නේ වචනයෙන් කිය කියාවා මම බුද්ධත්වයේ ලබනවා කියලා. හිතින් හිත හිත ඒ සඳහාත් පාරමීදම් පුරාගෙන තමයි සොළසා සංකේය කල්පලක්ෂයක් අපේ බෝසතාන් වහන්සේම ආවේ. එහෙම ඇවිල්ලා දීපංකර බුදුරජාන් වහන්සේ හමුවේදී සියලු දේම දන් දීලා තාපස ප්‍රවෘජ්ජාවක් හැටියට ගත කරමින් උන්වහන්සේ එදා ඒ දීපංකර බුදුරජාන් වහන්සේ ඉදිරියේ නියත විවරණ ගන්න වෙලාවේ එදා බුදුහාමුදුරු ධර්ම දේශනා කළා නම් රහත් වෙන වාසනා තිබ්බත් ඒ මොහොතේ එතන විශේෂත්වය තමයි ඒ මොහොතේ සියලු කෙලෙස් නැසා රහත් වුණා නම් අපිට ලෞතර බුදු කෙනෙක් හමු වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා කියන්නේ තමන් වහන්සේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ලෝකයා සසරින් මිදවීමේ අදහසින් ලෝකයාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන එක තමයි බුද්ධය කියලා කියන්නේ. ශ්‍රාවක බෝධියෙන් එදා දීපංකර බුදුරජාන් වහන්සේගේ පාදමූලයේ අරහත්ත්වයක් සාක්ෂාත් කරගෙන ශ්‍රාවක බෝධියෙන් නිවන් දැක්කනම් අපිට අද ගෞතම නමින් බුදු කෙනෙක් අපිට පහළ වෙන්නේ නැහැ.
හැබැයි ඒ සාරාංශයේ කල්පලක්ෂේ පුරාවටම උන්වහන්සේ දාන සීල නෙක්කම ප්‍රඥා වීරිය කන්ති සත් අධිෂ්ඨාන උපේක්ඛා මෛත්‍රී ආදී මේ දසපාරමී ධර්මයන් පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමී වශයෙන් පුරාගෙන ඇවිල්ලා ඒ එදා අසතු බෝධි මූලයේදී වෙසක් පුර 15ක් පොහොය දිනේ චතුරංග සමන්නාගත වීරිය උපදවාගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්ට යුතුය. එදා ඒ බෝධි මූලයට උන්වහන්සේ කලින් දවසේ වැඩම කළේ සන්ධ්‍යා කාලේ. අපේ පින්නත් කවුරුත් දන්නා එදා සුජාතා සිටු දියණිය කිරියාහාර පූජාවක් කළා. ඒ අජපාල නුගරුක්ෂේ මත වැඩ ඉන බෝස්තාන් වහන්සේට සුජාතා සිටු දියණියේ කිරියාහාර පූජාව සිද්ධ කරලා අවසන් වුණාට පස්සේ අපේ බෝසතාන් වහන්සේ නේරංජනා ගඟ අසබඩට ගිහිල්ලා පැන් පහසු වෙලා ඒ කිරියාහාරේ වළඳලා ඒ පාත්‍රේ ගඟට දානවා මම ලෞතරා බුද්ධත්වේ ලබනවා නම් මේ පාත්‍රේ උඩුගම් බලා යන්න ඕන කියලා. ඒ ආචාර්ය ආකාරයෙන්ම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා තමයි උන්වහන්සේ ගයාවට වැඩම කරලා එදා අසතු බෝධි මුක්ෂය මූලේ සොත්තිය කියන බමුණ දන කුසතන මිටියට එලාගෙන වජිරාසන මස්තකේ ආසනේ පනවගෙන උන්වහන්සේ සන්ධ්‍යා කාලේ වෙසක් පුර 15ක් පොහොය දවසට පෙර දවසේ පූර්ව දවසේ ඒ වජිරාසන මස්තකේ වැඩ ඉඳිමින් චතුරන්න සමන්නාගත වීරය ඇති කරගෙන උන්වහන්සේ ආනාපාන භාවනාවේ සමත භාවනාවේ ප්‍රධාන භාවනාවක් තමයි ආනාපාන සතිය දිනු කරමින් ධ්‍යාන දක්වා උන්වහන්සේ සිත දිනු කරගෙන අභිඥා දක්වා සිත දිනු කරගෙන ඉන්න අනතුරු විදර්ශනා පාද කරගෙන තමා ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. උන්වහන්සේ රාත්‍රියේ භාවනා කරන යනකොට රාත්‍රියේ ප්‍රථම යාමේදී උන්වහන්සේට ඥානයක් පහළ වෙනවා. ඒ ඥානයට කියනවා මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ පෙර කඳ පිළිවෙල දක්න අනුවණ පහළ වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ පෙර ආත්භාවයන් ගත කළේ කොහොමද? උන්වහන්සේගේ අරමුණ උනේ මොකද්ද? ඒ අරමුණ සාක්ෂාත් කරගෙන භවයෙන් භවයට ආපු ගමන උන්වහන්සේ දකිනා මේ බුද්ධත්වයේ සඳහා පාරමී දම් පුරාගෙන ආපු ගමන. පුබ්බේ නිවාසානුස්සති ඥානය තුළින් පෙර ආත්භාවයන් දකින නුවණ තුළින් උන්වහන්සේ සසර දකිනවා. ඒ සංසාර ගමනේදී උන්වහන්සේ නොඑක ආත්භාවයන් වල උප්පත්ති ලැබෙන මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙ. ඊට පස්සේ ඊට අමතර සංසාර පෙර ආත්භාවයන් වල සතර අපාය පවා ගත කරමින් මේ අනන්ත වූ සසරේ ආපු ආකාරය දැකලා පාරමී දම් පුරමින් ආපු ගමන දැකමින් උන්වහන්සේ ඒ වෙලාවේ ඒ ඥානයේ සම්වේදල එක දකිනවා. රාත්‍රී මැදම යාම වෙනකොට තවත් ඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා චුතූපපාති ඥානය කියලා. මේ චුතූපපාති ඥානය කියලක සත්‍යං චුතිපති සම්දි ගන්න එක. තමන් වහන්සේ පෙර සංසාරේ උපදිමින් මැරමින් ආපු ගමන දකිනව වගේ පමණක් නොවේ. මේ රාත්‍රී මැදම යාම වෙනකොට දකින විශේෂ ඥානය තමයි මොකද්ද? අනෙකු සත්‍යං චුතිපති සම්දි ගන්න එක දකිනවා. දැන් අන් සත්‍යං චුතිපති සම්දි ගන්නවා එක දකීමෙන් ඇති වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ සත්‍යං කුසල කර්ම කළ සුගතිගාමී වෙන එක, ආය අකුසල කර්ම කළ දුගතිගාමීත්වයට පත් වෙන එක, මේ මනුස්ස ලෝකෙ ඉන්නවා ඊට පස්සේ ප්‍රේත ලෝකෙට යනවා, තිරිසන් සත්ත්ව වෙලා උපදිනවා, අපාගත වෙනවා, දිව්‍ය ලෝකෙ යනවා පින් කළා, දිව්‍ය ලෝකෙන් ආය සතර පායට යනවා, සතර පායෙන් ආය සුගතියට යනවා, ආය දුගතියට යනවා. මෙන්න මේකට තමයි සංසාර ගමන කියලා කියන්නේ. මේ සංසාර ගමන උන්වහන්සේ දකින සත්‍යයන් තමා පමණක් නොවේ, ලෝක සත්‍යයම මේ සුගතියේ දුගතියේ උපදෙමින් අනන්ත දුක් විඳින සත්‍යය උන්වහන්සේ දකින චුතිපති සන්දී දකින. ඒ දකීමේදී උන්වහන්සේ මේ සංසාර ගමන පිළිබඳ භවයේ පිළිබඳ තවත් දුකක් ඒක විශේෂයෙන්ම කලකිරීම ඇති වෙලා ඒක තවදුරටත් උන්වහන්සේ විදර්ශනා භාවනාව පාදක කරගෙන ඇති වෙන නැති වෙන ස්වභාවය මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම. ඔය දැන් භවයක ස්ථීර භාවයක් නැහැනේ. අද මේ භවයේ හිටියා ඊළඟට මරණයට පත්තා තව භවයක උපදිනවා. ඒක කුසල් තිබ්බොත් ඒක සුගතියක, අකුසලයක් තිබ්බොත් ඒක දුගතියක. මෙහෙම ස්වභාවයක් නේ තියෙන්නේ. ඇති වෙන නැති වෙන ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මය. තථාගත බුදුරජාණන් වහන්සේ දැන් මේ බුද්ධත්වයට පත් වෙන සූදානම් මේ වෙලාවේ බෝසතාණන් වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙන සූදානම් වෙන මොහොතේ උන්වහන්සේ දකිනවා මේ විදර්ශනා ඥානය තුලින් මේ චුතෝපපාති ඥානය. ඒ දැකීමෙන් පස්සේ උන්වහන්සේ අලුයම් කාලේ වෙනකොට අලුයම කියලා කියන්නේ දැන් මේ වෙලාවේ වෙසක් පුර 15ක් පොහොය දවස ආරම්භ වෙන මොහොතේ උන්වහන්සේට මේ සියලුම කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීමේ ලැබෙන ආස්වක්ඛ්‍යා ඥාණයෙන් ලෞතුරා සර්වඥා ඥාණය සාක්ෂාත් කරගන්න. අන ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.
වෙසක් පුර පසළොස්වක් පොහොය දවස ආරම්භ වෙන මොහොතේ. ඒ නිසා තමයි අපේ පැරණි බණ පොතේ සඳහන් කරන්නේ දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන කියලා. ඒ කියන්නේ අපිට මේ බණ ටිකක් වුණත් උදේට ඇහෙනකොට හරි ශක්තියක් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට ලබන උදෑසන හිමිදිරි උදෑසන අලුයම් කාලේ. ඒ බුදුහාමුදුර ආස්වැක්ඥා ඥානයේ තුලින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නේ මේ අලුයම් කාලේ. ඒක තමයි දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන කියලා කියන්නේ. මෙන්න මේ ඥාන තුනට තමයි ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ. රාත්‍රියේ මුල් කාලේ ඇතිවෙච්ච ඥානය තමයි පුබ්බේ නිවාසානුසති ඥානෙ. රාත්‍රී මධ්‍යමයාමේ උපදවගත් ඥානය තමයි චුතෝපපාති ඥානෙ. සත්‍යං චුතිපතිසන්දි ගන්න ස්වභාවය. අලුයම් කාලේ ලෞතරා බුද්ධත්වයට පත් වෙන ආස්වැක්ඛ්‍යා ඥානය තුළ මේ ඥාන තුනට තමයි ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ. ත්‍රිවිද්‍යාව උපදවගත්තා කියලා කියන්නේ ඒක. මේ වෙලාවේ උන්වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මේ තෘෂ්ණාව නැමෙති ගේ හදන වඩුව මම හොයාගත්තා. මේ තෘෂ්ණාව නැති කළ ආය ඔබට මේ නිවස ගෙවක් තමන්න පුළුවන් කමක් නේ. කැණි මඩල මම විනාශ කළා. තෘෂ්ණාව තමයි මේ සසරට ගෙනියන්නේ. තෘෂ්ණාව මම සම්පූර්ණ නැති කළා. ආය තෘෂ්ණාව නැති කළ නිසා මට නැවත භවයක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ සර්වඥ ඥාණයෙන් උපදෝගෙන දැන් මෙතන ඉඳන් සත්සති ගත කරනවා. සත්සතියේ පළවෙනි සති උන්වහන්සේ බෝධි මූලයේම වැඩ ඉඳමින් ඒ ලෝතුරා බුද්ධත්වයේ සෝය වින්දනය කරනවා. වින්දනය කරනවා කියනකොට මේ කාම සම්පත්තියක් වින්දනය කිරීමක් නෙමෙයි. මේ නිවනේ නිර්ආමස ප්‍රීතිය උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කිරීම කරනවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාරා පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං කියන මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි මෙනෙහි කරන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා. මේක තමයි සත්‍ය සංසාර ගමනේ යන ක්‍රමවේදයේ පැහැදිලිව තියෙන ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදී තාමත් ගැඹුරු ධර්මයක්. සත්‍ය සසර යන ස්වභාව විද්‍යාව නිසා සංස්කාර ධර්මයන් රැස් කරන සංස්කාර නිසා විඥානයක් හටගන්න. විඥානය කියන්නේ නාම රූප දෙකක් බවට පත් වෙනවා. ඒක ආයතන හයකින් ආයතන හය අරමුණු ගන්නවා. ඊසසේ සලායතන පත්‍ය පස්ස ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හා උපාදානය කරගන්න. ඒ උපාදානේ භවයක් බවට පත් වෙනවා. ඒ භවය තුළ ඉඳගෙන ජාති ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙනවා. නැවත අවිද්‍යාව නිසා සත්‍ය උපදිනවා. ඒ උපදිනවා කියලා කියන්නේ සංස්කාර උපදිනවා, විඥානේ පහළ වෙන. මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ මෙනෙහි කරන පළවෙනි සතිය. පළවෙනි සතිය පුරාවටම උන්වහන්සේ බුද්ධත්වය ලැබලා එහෙම මේ සතියක් දින 7ක් බෝධි මූලයේම වැඩ ඉඳමින් ඒ නිවන්සෝයේ විඳිමින් උන්වහන්සේ කාලය ගත කරනවා. දෙවෙනි සතියට යනවා. දෙවෙනි සතියේ තමයි අනිමිස ලෝචන පූජාව කරන්නේ. අනිමිස ලෝචන පූජාව කියලා කියන්නේ තථාගත බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වය ලැබීම සඳහා උපකාර කළා වූ ඒ කෘතගුණ සැලකීම උන්වහන්සේ ආරම්භ කරනවා. මොකද්ද? බෝධින් වහන්සේ දෙස ඇසපිය නොහෙලා බලාසිරි නේත්‍ර පූජාවක් උතුම් වූ ඇසත බෝධි රාජයන් වහන්සේට ඒ ජයශ්‍රී මා බෝධින් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරනවා. තමන් උපන්න දවසේම උපන්න වූ බෝධින් වහන්සේ තමන්ට මේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා පිහිටක් වුණා, පිළිසරණක් වුණා. මා ඒ සඳහා කෘතගුණ සැලකීම කළ යුතුයි කියලා තමයි බුදුහාමුදුරුව අනිමිස ලෝචන පූජාව කරන්නේ. කොහොමද පූජාව කරන්නේ? නේත්‍ර පූජාව කියන්නේ. දැන් බෝධි පූජාව මුලින්ම කළේ කවුද කියලා හෙව්වොත් බෝධි පූජාව කියන එක බොහොම ජනප්‍රියයි. දැන් බෝධින් වහන්සේ අභිස බෝධි පූජාව පැවැත්වීම හරි ජනප්‍රියයි. බෝධි පූජාව කියන එක ඉස්සලම කළේ කවුද? ලෞතර බුදුරජාන් වහන්සේමයි. එහෙනම් අපි බෝධි පූජා තියන්න ඕනේ බුදුරජාන් වහන්සේ ඒ හිතපු ආරමුණු ගත්ත ආකාරයෙන්ම හිතලා. මට මේ බුද්ධත්වය ලැබීම සඳහා උපකාර කළා වූ බෝධින් වහන්සේටයි මම මේ කෘතගුණ සලකන්නේ කියලා උන්වහන්සේ නේත්‍ර පූජාවකින් තමයි දින 7ක් ඇසිපිය නොහෙලා බෝධින් වහන්සේට පූජාව කරන්නේ. සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්ද මේක? ඇස් දෙක ඇසිපිල්ලමක්වත් නොහෙලා දින 7ක් දිවා රාත්‍රී නොබලා ඒ දෙස බලන් ඉන්න එහෙම පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ නේත්‍ර පූජාව එදා බුදුරජාන් වහන්සේ සිද්ධ කළා. අපි කරන්නේ මොකද? මල් පහන් සෝන්දුන් ආදී බෝධින් වහන්සේ පුදලා අපි පින් සිද්ධ කරගන්න. අනේ අපේ තථාගත බුදුරජාන් වහන්සේට මේ ලෞතරා සර්වඥ ඥානය අවබෝධ කිරීම සඳහා යම් උපකාරයක් වුණා මේ බෝධින් වහන්සේ. ඒ නිසා අපිත් ඔය බෝධින් වහන්සේට කෘතගුණ සලකනවා කියන දහසින් බෝධින් වහන්සේට මල් පහන් සෝඳුම් පූජා කරන්න. එතකොට අපිටත් පින් සිද්ධ වෙනවා. හැබැයි අපි මේ ලෞකික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න, සියලුම ලෞකික දේ ලබා ගන්න බලාපොරොත්තුෙන් බෝධින් වහන්සේ ළඟට ගිහින් කියවට අපිට එහෙම ලැබෙන්නේ නැහැ. ඒක අකුසල සිතක් පහළ වෙන. ඒ ලෝභය නැති වෙන්නේ. විභාග පාස් කළ දෙන්න, රස්සාවක් හොයලා දෙන්න,
විවාහයක් සාර්ථක කරලා දෙන්න කියලා කිව්වට බෝධින් වහන්සේගෙන් ඒක බලාපොරොත්තු වෙන එක වෙන්නේ නැහැ. අපි පිනක් සිද්ධ කරගන්නේ පිනේ ආශිර්වාදයෙන් අපේ සිතුවිලි අපේ යහපත් ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි කෙලිම එක එල්ලෙම ගිහිල්ලා ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. බෝධින් වහන්සේ ළඟ කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සියල්ලම අතහැරපු තැන. සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරපු තැන. සියල්ලම අතහැරපු තැන. අපි සියල්ලම ප්‍රාර්ථනා කරන්න යනවනම් ඒක ඊටමත් නිෂ්ඵල කාර්යයක්. ඉතින් පළවෙනි බෝධි පූජාව කළේ උන්වහන්සේ. එහෙනම් ඒක තමයි අනිමිස ලෝචන පූජා. අපේ ගාතාවක් තියෙන්නේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယං ච අනිමිසං තတိယං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතං මුනි සේවිතං. මේ සස්සති වන්දනා කරන ගාතාව. ඒ වෙසක් පොහේ දවසේ ඉඳන්ම ගත කරන්නේ සස්සතිය. ඇසලපුර 15ක් පොහේ දවසේ කිට්ටු වෙනකම්ම සස්සතිය. එයි බුදුහාමුදුර සති දින 49ක් සති 7ක් ඒ බෝධි මූලයේ ඒ ආශ්‍රිතව ඒ උන්වහන්සේ සස්සති ගත කළා. තුන්වෙනි සතිය වෙනකොට දැන් මේ දෙවියන් බලන් ඉන්න මේ බුද්ධත්වයේ ලැබලා බණ දේශනා කරනකම් දෙවියන්ට සැකයක් ඇති වෙන තාම මේ බුදුරජාන් වහන්සේ බුද්ධ මේ බෝසතාන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ තාම බුදු වෙලා නැහැ. එයි පළවෙනි සතියත් එහෙමම හිටියා. දෙවෙනි සතියෙත් එහෙම අනිමිස ලෝචන පූජාව කළා. දැන් බුද්ධත්වයේ ලැබු ස්වභාවයක් පේන්නේ නැහැ. තාම බුදු වෙලා නැහැ කියන යම්සි සැකයක් දෙවියන්ට ඇති වෙනවා. අන්න එතෙන්දි තමයි උන්වහන්සේ යමා මහ පෙළහැර පෑම පළවෙනිම යමා මහ පෙළහැර පෑම සිද්ධ කරන්නේ කොතනින්ද? තුන්වෙනි සතිය තමයි රුවන් සක්මනට වැඩම කළ රුවන් සක්මනක්ම වාගෙන උන්වහන්සේ ඒ යමා මහ පෙළහැරමක් පෑමක් සිද්ධ කරනවා. ඒ යමා මහ පෙළහැර පෑම කියලා කියන්නේ මේක විශේෂ වූ සිදුවීමක්. බුද්ධ ශරීරයෙන් ගින්දර හා ජල එකට පිට වෙන එක තමයි පේන්නේ. හැබැයි එකට පිට වෙන්නේ මේක යමක මහා පාටිහාරී ඥානයේ තුලින් තමයි ඒක කරන්නේ. එතන මේ යමා මහ පෙළහැර පෑම කරන්නේ මුළු බුද්ධ ජීවිතේ පුරාම අවස්ථා තුනයි. මේ පළවෙනි අවස්ථාව. පළවෙනි එක තමයි දෙවියන්ගේ සැකය දුරු කරන්නේ. දෙවෙනි අවස්ථාව තමයි බුදුරජාන් වහන්සේ කිඹුල් අත්තුරට වැඩම කළ වෙලාවේ ඥාතින්ගේ සාක්‍යයන්ගේ මානේ බින්දනේ කිරීම සඳහා යමා මහ පෙළහැර පෑම සිද්ධ කරනවා. තුන්වෙනි අවස්ථාව තමයි තීර්ථකයන් දමනය කිරීම සඳහා උන්වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී කරන යමා මහ පෙළහැර පෑම තමයි තුන්වෙනි අවස්ථාව. ඒ තුන් අවස්ථා තුනයි. මේ පළවෙනි අවස්ථාව තමයි මෙතන සඳහන් කරන්නේ. මේ ගින්දරහා ජලය එකට පිට වෙන්නේ නැහැ පින්නතුනේ. බුදුරජාන් වහන්සේ තේජෝ කසින සමාපත්තියට සමවදිනවා. තේජෝ කසින සමාපත්තියෙන් ඒ ප්‍රථම අධ්‍යානෙ, ဒုတိය අධ්‍යානෙ, තෘතිය අධ්‍යානෙ, චතුත්ථ අධ්‍යානෙ, පංචම අධ්‍යානෙ සමවැදිලා ඒ කසින සමාපත්තිය සමවැදිලා තේජෝ කසිනේ සමාපත්තිය ඉඳගෙන තමයි මුළු රෝම කූපයක් ගානෙම ගින්දර පිට වෙන විදියට උන්වහන්සේ අදිෂ්ඨාන කළ මුළු ශරීරයෙන් ගින්දර පිට කරන්නේ. තේජෝ කසින සමාපත්තිය ඉවත් වෙනවා. කොහොමද ඉවත් වෙන්නේ? එකපාරට ඉවත් වෙනවද නැහැ. අර පංචම අධ්‍යානෙන් ඊරසේ සිව්වන ධානයටත් තුන්වෙනි ධානයට බහිනවා, දෙවෙනි ධානයට පැමිණෙනවා, පළවෙනි ධානයට ඇවිල්ලා ධානයෙන් මිදෙනවා. තේජෝ කසින සමාපත්තිය මිදෙනවා. මිදිලා ආපෝ කසින සමාපත්තියට සම්වදිනවා. ඒකෙන් ප්‍රථම ධානයෙන් ဒုတိය ධානය, චුතිය ධානය, චතුත්ථ ධානය, පංචම ධානයට සම්වදිනලා තමයි ඔන්න දැන් ශරීරයෙන් ජලය පිට කරන්නේ. ඒ ජලය පිට කරලා ඉන් අනතුරේ සමාපත්තියනොත් ආයි මිදෙන්න ඕනේ. ඒ මිදෙන්නෙත් කොහොමද? පස්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට, තුන්වෙනි ධානය, දෙවෙනි ධානයට ඇවිල්ලා ඒ ධානයේ පළවෙනි ප්‍රථම ධානයට ඇවිල්ලා ප්‍රථම ධානයේ මිදිලා ආයි තේජෝ කසින සමාපත්තියට සම්විදලා ඒත් අර මුල් සඳහන් කළපු ආකාරයේ සමාපත්තියට පැමිණලා පංචම ධානයට සම්විදලා තමයි ගින්දර පිට කරන්නේ. දැන් මේ සමාපත්ති දෙක මාරු වෙන වේගවත් භාවයේ කොයිතරම්ද කියනවා නම් අපි මේක කියනකොට අපිට හිතෙනවා ලොකු කාලයක් ගත වෙනවා කියලා. නමුත් බුදු කෙනෙකුට මේ සඳහා විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. මේක බලන් ඉන්න කෙනාට පේන යමහා මහ පෙළහැර පෑමේදී සිද්ධ වෙන්නේ කොහොමද? ගින්දරහා ජලය එකට පිට වෙනවා වගේ තමයි පේන්නේ. ශරීරයෙන් බුද්ධ ශරීරයෙන් ගින්දරහා ජලය එකට පිට වෙනවා වගේ තමයි පේන්නේ. නමුත් එහෙම එකට පිටවීමක් නෙමෙයි වෙන්නේ. සමාපatti දෙක අර මුලින් සඳහන් කළ විදිහට මාරු වෙවි සමවැදීමේදී වෙන වේගවත් භාවය නිසා තමයි අපිට පේන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගමුකො මෙහෙම. ගිනි පෙල්ලක් අරගෙන අපි වේගෙන් කැරකෙව්වොත් අපිට ගිනි පෙල්ල නෙමෙයි පේන්නේ, ගිනි වලල්ලා. ආන් ඒ වගේ තමයි මේ සමාපatti දෙකේ වේගයෙන් මාරු වෙනකොට ගින්දරහා ජලයේ පිටවීම සිද්ධ වෙනවා. අන්න එතෙන්දි මේ යමහා මහ පෙළහැර පෑම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. ආයි වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. අන්න එතෙන්දි දෙවියන්ගේ සැකේ දුර වෙනවා. මේ සිද්ධාර්ථ බෝසත් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වුණා කියන සැකය සැකයක් තියෙනවනේ. ඒ සැකේ දුර වෙලා
ස්ථීර කරගන්නවා මේ බුදුරජාන් වහන්සේ කියලා. මේක තුන්වෙනි සතිය තමයි රුවන් සක්මන කියන අවස්ථාව තමයි තුන්වෙනි සතිය. චතුත්තං රතනාගරම් හතරවෙනි සතිය රතනාගරේ රුවන් ගෙයි වැඩ සිටින එක. මෙන්න මේ අවස්ථාව ඊටමත් විශේෂයි පින්නතුනේ. ඊටමත් විශේෂ අවස්ථාවක් මේ හතරවෙනි සතිය කියන එක. ඇයි එහෙම සඳහන් කරන්නේ? මේ හතරවෙනි සතිය රුවන් ගෙයි වැඩ ඉඳිමින් තමයි තථාගත ලෝතුරා බුදුපියන් වහන්සේ ධර්මයේ මෙනෙහි කරන්නේ. ධර්මයේ කියන්නේ ත්‍රිපිටක ධර්මයේ අභිධර්ම පිටකේ මෙනෙහි කරන්නේ. දැන් පළවෙනි සතියේදී පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කළාට ත්‍රිපිටක ධර්මයේ ආතුළු මේ දේශනා කරන්නට යදුනා වූ ධර්මයේ අවබෝධ කර දැන් ඉදිරියේ දේශනා කරන ධර්මයත් අවබෝධ කරගත ධර්මය මෙනෙහි කරන අවස්ථාව. ඒතර ත්‍රිපිටකය කියන්නේ විනය සූත්‍ර අභිධර්මය. ඊපස්සේ හතරවෙනි සතියේදී විනය පිටකය මෙනෙහි කරනවා සම්මස්රණය කරනවා කියලා කියන්නේ. මෙනෙහි කරනවා. විනය පිටකය මෙනෙහි කරලා ඒ ධර්මස්කන්ධය මෙනෙහි කරනගෙන සූත්‍රාන්ත පිටකයට යනවා. දැන් විනය පිටකය ගත්තාම පරාජිකාපාලි, පාචිත්තපාලි, චුල්ලවග්ගපාලි, පරිවාරකපාලි ආදී කොටගෙන ඒ පාලි හැටියට සඳහන් විනය පිටකය තමයි මෙනෙහි කරන්නේ. ඒක සූත්‍රාන්ත පිටකය. ඉතින් දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, කුද්දකනිකාය ආදී ඒ සූත්‍රාන්ත පිටකය මෙනෙහි කරනවා. මෙතෙන්දි විශේෂ සඳහන් කළ යුතු කාරණාවක් තමයි පින්නතුනි මේ වෙනකන් තථාගත ලෝතුරා බුදුරජාන් වහන්සේගේ බුදු සිරුරේ බුදුරැස් විහිදුන්නේ නැහැ. දැන් අපි දන්නා බුදුහාමුදුරන්ගේ බුද්ධ ශරීරයේ බුදුරැස් විහිදෙනවනේ. නීලපීත ලෝහිත ඕදාත මාඤ්ඤිත ප්‍රභාස්වර කියලා. මේ පළවෙනි සතියේවත් දෙවෙනි සතියේවත් තුන්වෙනි සතියේවත් බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් බුදුරැස් විහිදුන්නේ නැහැ. මේ හතරවෙනි සතියේ බුදුරැස් විහිදෙන්නේ. කොහොමද ඒ බුදුරැස් විහිදෙන්නේ? හතරවෙනි සතියේ මම සඳහන් කළා මම මේ බුදුහාමුදුර ධර්මයේ මෙනෙහි කරනවා කියලා. එහෙනම් අර විනය පිටකේ මෙනෙහි කළා. සූත්‍රාන්ත පිටකය මෙනෙහි කළා. ඔන අභිධර්ම පිටකය දැන් මෙනෙහි කරන මේ ධර්මයේ ගැඹුරුම කොටස තියෙන්නේ කොහෙද? අභිධර්ම පිටකයේ තොල 84000ක් වූ ධර්මස්කන්ධේ ස්කන්ධ හැටියට වෙන් කළාම භාගයක් තියෙන අභිධර්ම පිටකයේ. ඒ කොහොමද එහෙම සඳහන් කරන්නේ? විනය පිටකයේ ධර්මස්කන්ධේ 21000යි ස්කන්ධ හැටියට. සූත්‍රාන්ත පිටකයේ ධර්මස්කන්ධේ 21000. එතන තියෙන 42000ක්. තව කොච්චරක් තියෙනවද? තව 42000ක් තියෙනවා. මේ 42000ම තියෙන්නේ කොහෙද? අභිධර්ම පිටකයේ තොල. එනම් බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තු ධර්මයෙන් මේ විනය සූත්‍ර අභිධර්මයෙන් ත්‍රිපිටකයේ ධර්මයේ තුල භාගයක්ම තියෙන මොකද්ද? අභිධර්ම දේශනාව. අභිධර්ම දේශනාව. එහෙනම් අභිධර්ම පිටකය තමයි දැන් මෙනෙහි කරන්නේ. එහෙනම් ඒකේ අභිධර්ම පිටකය දැන් මෙනෙහි කරන්න පටන් ගන්න ධම්ම සංගණි, විභංග, ධාතු කතා, පුද්ගල ප්‍රඥප්ති, කතාවත් උපකරණේ, යමක පဋාණ ප්‍රකරණේ කියන හත්වෙනි ප්‍රකරණේ පဋාණේ කියන එක තමයි ගැඹුරුම ධර්ම කොටාසේ තියෙන්නේ. මේ චිත්තචෛසික රූප නිබ්බාන පිළිබඳ පැහැදිලි වෙන ඉතාමත් ගහාම්බියුරු ගැඹුරුම ධර්මයේ තියෙන කොහේද? පဋාහන ධර්මයේ. ඒ පဋාහන ප්‍රකරණයේ බුදුහාමුදුර මෙනෙහි කරනකොට හරියට ඒක උපමාවක් කරනවා. යොදුන් ගණන් දිග මහා සාගරේ ඉන්නා වූ සත්වයන්ට ගැඹුරු මොහොත තමයි ක්‍රීඩා කරන්න සුදුසු. යොදුන් ගණන් දිග සත්වයන් ඉන්න තිමිර තිමිංගල ආදී කොට මහා යොදුන් ගණන් දිග සතුන් මහා සාගරේ ඉන්නවා කියලා කියනවා. ඒ සත්තුන නොගැඹුරු මොහොතේ ක්‍රීඩා කරන්න බෑ. ගැඹුරු මොහොතක් ඕනේ ක්‍රීඩා කරන්න. ඒ වගේ ඒ ගැඹුරු මොහොතට වැටුනාම ඒ සතුන් බොහොම ප්‍රීතියෙන් ක්‍රීඩා කරනවා වගේ තථාගත ලෞතරා බුදුරජාණන් වහන්සේ මේ ඥාන ක්‍රීඩාව. ඒ කියන්නේ ඥාන සම්මස්රණය කරන හොඳම තැන තමන් බුද්ධත්වයට පත්වීමේ තත්ත්වයේ සතුටු වෙන්න පුළුවන් තැන තමා පဋාහන ප්‍රකරණ ධර්මයේ මෙනෙහි කරන අවස්ථාව. ඒක තමා බුදු කෙනෙක් ප්‍රීතියට පත් වෙන පළවෙනිම තැන හා ඉහළම තැන තමන් අවබෝධ කර ධර්මයේ පဋාහන ධර්මයේ මෙනෙහි කිරීම. ඒ පဋාහන ප්‍රකරණේ අනිකුත් ප්‍රකරණත් නෙමෙයි. හත්වෙනි ප්‍රකරණේ අවසාන පဋාහන මහා ප්‍රකරණය මෙනෙහි කරනට ඇතිවෙච්ච ප්‍රීතිය පිටුනේ කොහමද? අන්න මුළු බුදු සිරුරේම බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. එහෙනම් දැන් මේ වෙසප්පෝය ඉඳන් ගත්තාම හතරවෙනි සතියේදී තමා බුදුරජාන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදෙන්න පටන් ගත්තේ. ඒ කුමක් නිසාද? අභිධර්ම පිටකයේ පဋාහන ධර්මයේ මෙනෙහි කරනකොට. බලන්න කොච්චර වටිනා ධර්මයක්ද මේ අභිධර්මයේ කියලා කියන්නේ. පහුගිය කාලයක බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ අපිට නෙමේ දෙවියන්ට කියලා ඒ කතාවක් තියෙනවා. මම ඉදිරියේදී ධර්ම දේශනාවකදී ඒක දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අභිධර්ම පිටකය කියන්නේ තාමත් ගහාම්බීරු දේශනාවක්. තාමත් වැදගත් වූ දේශනාවක්, පරමාර්ථ දේශනාව. ඒක මෙනෙහි කිරීමෙන් තමයි එදා හත්වෙනි සති හතරවෙනි සතියේදී තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුර සිරුරෙන් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තේ. එසේ උන්වහන්සේ ඒ සතියෙම ගත කළා. ඒ අජපාල නුගරුක්ෂේ වැඩ හිටියා.
ඊට පස්සේ රාජායතනයේ වැඩ හිටියා ඊට පස්සේ ඉස්සෙල්ලා මුචලින්ද නාගදරණයේ වැඩ හිටියා ඉතින් ඒ විදිහට සස්සති ගත කරලා ඉන්න අනුතර තමා උන්වහන්සේ ඒ සස්සතියෙ මිදිලා මම කාටද මේ ධර්ම දේශනා කරන්න කියලා බලලා බරණැස ඉසිපතනේ මිගදායට වැඩම කළ ඇසලපුර පසළොස්සක් පොහොය දවසේ එදා ඒ පස්වග මහණුන්ට මේ ධර්මයේ දේශනා කරන්න තිබුණා ඒ නිසා වෙසක් පොහොය ඉඳන් ඇසලපුර පසළොස්සක් පොහොය දවස දක්වා බුදුහාමුදුර ගත කළේ සස්සතිය ඒ සස්සතිය හරි වැදගත් ඒ හතරවෙනි සතිය ගැන තමයි මම විශේෂයෙන් මේ දේශනා කළේ සා ධර්මයේ ගෞරවය අපි ඇති කරගන්න ඕනි මේ වස් මේ විශේෂයෙන් මේ වෙසක් කාල වකවානුව තුල එහෙම අපි ඒ ධර්මයේ ගෞරවය ඇති කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ ගාම්භීර ධර්මයේ දෙන ගෞරවය අපි ඇති කරලා දෙන්න ඕනේ. ඒ ගෞරවයේ ධර්ම රත්නේ වන්දනා කිරීම තුළින් අපි ලබා දෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ ගුරු තන්ත්‍රයේ තබාගෙන මොකද්ද ධර්මයයි. අවබෝධ කරගත ධර්මයේ තමයි ගුරුවරයා කරගත්තේ. ඒ ගුරු ඒ ධර්මයට බුදුහාමුදුරු ගුරුවරයා කරගත් ධර්මයට අපි ගරු කිරීම මේ වෙලාවේ කරන්න. ඒ සඳහා තමයි අපි ධර්ම දේශනාවක් කරනකොට ගෞරව සැලකිලි ඇතුව බොහොම සාවධානව අහන්නේ. දැන් ගෙදරක ධර්ම දේශනාවක් කරනකොට දේශකයන් වහන්සේ උස්සාසනයේ ඉඳන් ධර්මාසනයේ වැඩ ඉන්නකොට ධර්ම ශ්‍රවණය කරන බිම ඉඳගෙන ඒ වගේ සුදු අතින් සැරසිලා බොහොම පංචශීලයක ආදී සමාදන් වෙලා තාමත් ගෞරවණීය විදිහට තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඇයි ඒ බුදුහාමුදුරන්ගේ වටිනාම ධර්මයේ මේක. මේ ලෝකේ කොහෙවත් මේ ධර්මයේ නෑ. තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ ප්‍රචාර වෙච්ච මේ බෞද්ධ කියන රටවල තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ වටිනාකම අපි තේරුම් අරගෙන දුර්ලභව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපි හැම කෙනෙම උත්සුක වෙන්න ඕනේ. ඉතින් ඒ උතුම් දුර්ලභ ධර්මය දුර්ලභං සද්දම්ම සවණං කියන මේ උතුම් ධර්මයේ ලබා දෙන හිරු නාලිකාවට මේ වෙලාවේ ධර්ම දානමේ කුසලයේ අපි ලබා දෙමින් අද දවසේ මේ සමාජ සංගායනා ධර්ම දේශනාව තුළින් මේ ධර්මයේ වටිනාකම සස්සතිය ගැනත් කෙටියෙන් අපි පැහැදිලි කළ ධර්මයේ වටිනාකමත් අපි පැහැදිලි කරන්න යුතුය. ඉතින් මේ ජනිත කරගත්ත මේ උදාාර පුණ්‍ය ශක්තියගේ ආනිසංසයත් ආශිර්වාදයක් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආගමික අංශයේ ප්‍රධානී ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටවත් මේ පින් අත්පත් වේවා. ඒ ඇතන්ට ඉතා ඉක්මනින් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නට මේ ධර්ම දානමේ මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියන අපි ප්‍රාර්ථනා සිද්ධ කරමින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝා සම්පත්තිය කායික මානසික සුවය සැනසීම ලැබේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය දෙවියන් විසින් ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියෝද ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් අමා මහ නිවනින් සැනසෙනට මේ පුණ්‍ය ශක්තිය බලේ හේතු වාසනා වේවා කියන අපි ප්‍රාර්ථනාව ඇති කරගෙන හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්වත් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං චිරන් රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසස්සෙන් ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධේ වේවා. සමාජ සංගායනා.